පිළිගන්නවා මම ආද කියලා දෙන්න යන්නේ මාළු මිරිස් පුරවපු බැදුමක් හදාගන්නා විදි අපි එනම් ඒක හදන්න කොහොමද කියලා බලමු ඌමනා වෙනවා මාළු මිරිස් කලා ටිකක් තම්බාගත් අලගෙඩියක් තම්බාගත් මාළු ටික මාළු පොඩි කරලා මේ තියෙන්නේ සුදුරු වුණු චුට්ටක් කරපුංචා කටුළු වුණු ලියාගත්ත සුවඳයක් පාන් පිටි වතුරයි ලුණු දියර කරලා තියෙන්නේ රසපද මට ලුණු ගන්න ඕනේ අබ චුට්ටක් ගම්මිරිස් පොඩ්ඩක් කහ පොඩ්ඩක් කෑරවිලි චුට්ටක් බිස්කට් කුඩු අපි එන සාදා ගන්න ආකාරය බලමු මුලින්ම වතුර ටික ලිපේ තියලා ඒක නටවා ගන්න ඒ වතුර එකට මේ මාළු මිරිස් විනාඩි 5ක් විතර තැම්බීම සඳහා වතුර එකට දාන්න දැන් මේ මිරිස් ටික විනාඩි 5ක් විතර තැම්බ ගන්නවා විනාඩි 5ක් විතර තැම්බගෙන බාගත්ත මාළු මිරිස් මේ තිය. අනේ වුණාම වනේ පිර වුණා දැස්සලා දාන්න. වතුර එකෙන් දැන් මාළු මිරිස් රස කරනවා. අපි මේ මාළු මිරිස් ටික නිවෙන්න තියලා මිශ්‍රණය හදා ගන්නවා. අපි ටෙම්පරාදු කිරීම සඳහා පොල් තෙල් ටිකක් එකතු කරා. සුදුරු ටිකක් දැම්ම ටෙම්පරාදු කිරීමට. අර කම් දෙක එකතු කරා. සතුරු කපාලු වලට කරා. அலையா මිශ්‍රණය සූදානම් කරලා තියෙන දැන් ඒ මිශ්‍රණය හරි මම මෙතන ඉඳලා මෙතෙන්ට පොඩ්ඩක් බලන්න දැන් මේ මාළු මිරිස් කරලා මැදින් පලාගෙන තියෙන එතන ගාවේ මේ හැදුව මිශ්‍රණය පොඩ පොඩ ඇතුල් කරගන්න මාළු මිරිස් කරල පිරීලා හිටින විදියට ඇතුළු කරගන්න. මුළු මාළු මිරිස් කරලම පිරෙන විදියට මේ හදාපු මිශ්‍රණය ඇතුළු කරන්න. ඇතුළු කරලා ඉරටු දෙකක් ගහන්න බලාපු තැන්. පසුව ඉරටු දෙක අස් කරන්න පුළුවන්. අපි දැන් මේ සකස් කරගත්ත මාළු මිරිස් එක තෙලේ දාලා බලන්නයි හදන්නේ. මුලින්ම පාන් පිටි මිශ්‍රණයට දමා ගන්න මිරිස් කරා. විස්කට් කුරු දැන් මේ විනාඩි 5ක් විතර තම්බාගත්ත මාළු මිරිස් ඒකට අර හදාගත්ත මිශ්‍රණය ඇතුළු කරලා අපි ඒවා පාන් පිටි දියර වලින් මේ මාළු මිරිස් කරලා මේවා කරලා බිස්කට් කුඩු වලත් තරවලා මේ ඉරටු ගහලා මේ තියෙන දැන් තෙලේ දාලා බෙදගන්න බැදෙන්න අඩු ගින්දරේ තියාගන්න Thank you.
මාළු මිරිස්. මේ විදිහට මාළු මිරිස් ඕලොත් හදාලා බලන්න හොඳද කියලා. මේ වගේ තවත් රසබර වීඩියෝකින් දුවලා පුතාලා සමග මා පසුව හමු වෙමි. පුතාලට බුදු සරණයි දෙවි පිටේ.